රයිට් ආයිබෝන් දුවේ පුතේ ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මාර්තු මාසයේ මැද වගේ ඉඳන් මේ අපි සර්ලා කීප දෙනෙක් එකතු කරගෙන ළමයින්ට මේ ෆ්‍රී ඒ කියන්නේ ටෙක්නොලොජි කරන ළමයින්ට ෆ්‍රී එයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පේපර් ක්ලාස් එකක් කරන්න පොඩි ප්ලෑන් එකක් තිබ්බා අපි ඒකට කමියුනිටි වට්ස්ඇප් කමියුනිටි කීපයක් හදලා ඒක අපි ඔය ගෲප් වලට දාලා ඒකට ළමයි යම් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තින්නවා මේ වෙනකොට. ඉතින් ඒක අපි තාම ඒ ක්ලාස් එක පටන් ගත්තේ නැහැ. අපි ඒ ක්ලාස් එක දැන් පටන් ගන්න ප්ලෑන් කරන් ප්ලෑන් එක අපි හැදුවේ අත්‍තරම මාර්තු මැද වගේ. ඉතින් අපි ඒ ක්ලාස් එක දැන් ස්ටාර්ට් කරන්න යන්නේ අප්‍රේල් මාසේ මුල සතියේ ඉඳන්. හරි? අප්‍රේල් මාසේ මුල සතියේ ඉඳන් අපි ඒ ක්ලාස් එක පටන් ගන්නවා. හරි? එතකොට මේකෙදි පුතේ ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ සබ්ජෙක්ට් එකට අපි වෙනම පේපර් ක්ලාස් එකක් යනවා. එතකොට SFT වලට යනවා පේපර් ක්ලාස් එකක්. මම දැන් ඉස්සරහට කියන්නම් පුතේ ටයිම් ටේබල් එක මේ සහ කවුද අපේ මේ ක්ලාස් එක කරන ගුරුවරයා කියලා. එතකොට ඒ වගේම ICT පේපර් ක්ලාස් එකක් යනවා. ඒ වගේම පුතේ ET වලට පේපර් ක්ලාස් එකක් යනවා. ඊළඟ පුතේ BST වලට පේපර් ක්ලාස් එකක් යනවා. ඊට පස්සේ පුතේ ඇග්‍රි වලට පේපර් ක්ලාස් එකක් යනවා අපේ. අපි මේක ඩේට්ස් එක්ක ඔයාට කියන්නම් කවද කවද යන්නේ කියලා. ඇග්‍රි වලට පේපර් ක්ලාස් එකක් යනවා. ඊළඟට ජියෝග්‍රෆි වලට පේපර් ක්ලාස් එකක් යනවා. හරි. ඉතින් මේ ඔන්න ඔය සබ්ජෙක්ට් 6. ඔය සබ්ජෙක්ට් 6ට අපි සම්පූර්ණයෙන් ඔයාගෙන් සත පහක්වත් ගන්නෙ නැතුව ෆ්‍රී පේපර් ක්ලාස් එකක් කරලා දෙන්න තමයි හදන්නේ. SFT, ICT, ET, BST, ඇග්‍රි සහ ජියෝග්‍රෆි. හරි ඔය දැන් ඔය ජියෝග්‍රෆි කරන ළමයිනුත් යම් ප්‍රමාණයක් ඉන්නවා මම දන්න තරමින් ටෙක්නොලොජි කරන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ටත් වැදගත් වෙන විදිහට يعني ටෙක්නොලොජි වල තියෙන අතර මේ ප්‍රධාන විෂයන් 6 කිව්වොත් නිවැරදි නේද? එතකොට මේ ප්‍රධාන විෂයන් 6 කව වෙන විදිහට තමයි ඉතින් අපි මේ පේපර් ක්ලාස් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් මේකට ඒ කියන්නේ මුදල් ගෙවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. සම්පූර්ණයෙන්ම අපි මේ මේක කරගෙන යන්නේ මේ පේපර් ක්ලාස් එක කරගෙන යන්නේ ෆ්‍රී. එතකොට SFT වලට එක දවසක් වෙන් වෙනවා. ඊට පස්සේ ICT වලට තව එක දවසක් වෙන් වෙනවා. ET සහ BST එකම දවසේ තමයි අපි දාන්නේ. ICT තියෙන දවසටම තමයි අපි ඇග්‍රි ක්ලාස් එක ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඊට පස්සේ ජියෝග්‍රෆි වලට වෙනම දවසක් වෙන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ මෙන්න මේ ප්ලෑන් එක මේ ක්ලාස් එකේ ප්ලෑන් එක අපි හදලා තියෙන්නේ. දැන් මම ඉස්සරහට ඔයාට කියලා දෙන්නම් කවුද දැන් SFT කරන්නේ නම් මම. හරි එතකොට මම තමයි මේ පේපර් ක්ලාස් එක පළවෙනි දවසේ ස්ටාර්ට් කරන්නේ මං පටන් ගන්න දවසේ ඒ ඔක්කොම විස්තර වලට කියන්නම් දැන් ඊට පස්සේ අනිත් සබ්ජෙක්ට් ටික කරන්නේ කවුද කියලා මම මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයත් එක්ක පැහැදිලි කරන්නම් එතකොට පුතේ තව කියන්න ඕනේ මේ අපි මේකේ මෙහෙමයි අපි මේකේ ඇත්තටම මේක අපි හැම සතියෙම යනවා අපි MCQ පේපර් එකක් කරන්න තමයි අපි මේකේ ප්ලෑන් එක ප්ලෑන් කරන් හිටියේ නමුත් සමහර වෙලාවල් වලදී ඒක වෙනස් වෙලා රචනා පේපර් රචනා ප්‍රශ්න පේපර් එකක් වුණත් කෙරෙන්න පුළුවන්. හරි කොහොම හරි අපි මේ සර්ලා 6 දෙනත් මේ සර්ලා ඉතුරු සර්ලා 5 දෙනත් එක්ක කතා කරලා අපි පොඩි ප්ලෑන් එකක් හදාගත්තා මෙන්න මේ විදිහට. අවම වශයෙන් එක සබ්ජෙක්ට් එකකට පේපර්ස් 25ක්වත් පේපර්ස් 25ක්වත් ඩිස්කස් වෙන විදිහට මේ ක්ලාස් එක කරමු කියලා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් දල වශයෙන් මාස 6ක් විතර මේ ක්ලාස් එක ඉස්සරහට දිගටම කන්ටිනියු කරගෙන යනවා. හරි දල වශයෙන් මාස 6ක් විතර මේ ක්ලාස් එක දිගටම කන්ටිනියු කරගෙන යනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් පේපර්ස් 25ක් එක සබ්ජෙක්ට් එකේ SFT වලට පේපර්ස් 25ක් කරන විදිහට, ICT වලට පේපර් 25ක් කරන විදිහට, ET වලට ඒ විදිහට 25 25 වගේ එක සබ්ජෙක්ට් එකකට කරන විදිහට තමයි මේ ප්ලෑන් එක හැදුවේ. ඉතින් ඕනම ළමයෙක්ට මේකට මුදල් ගෙවන්න නැතුව මේක ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ මෙහෙමයි. එතකොට මේ ක්ලාස් එක කරන්නේ මේ අපි සර්ලා 6 දෙනා අපේ පෞද්ගලික YouTube channel එකෙන් තමයි මේ ක්ලාස් එක කරන්නේ. ඒතර මගේ ක්ලාස් එක මම කරන්නේ මගේ channel එකෙන්. ඊට පස්සේ ICT සර් කරන්නේ යාගේ channel එක හරහා, ET සර් කරන්නේ යාගේ channel එක හරහා. මේ හැමෝටම YouTube channel එකක් තියෙනවා. BST සර් කරන්නේ ඒ සර්ගේ YouTube channel එකෙන්, Agri සර් කරන්නේ යාගේ YouTube channel එකෙන්, Geography ක්ලාස් එක කරන සර් කරන්නේ යාගේ YouTube channel එකෙන්. දැන් ඉස්සරහට මම ඔයාලට සර්ලා ටික කවුද කියලා හඳුන්වලා දෙන්නම්. එතකොට පුතේ ඒගොල්ලන්ගේ YouTube channel එකෙන් තමයි ඒ හරහා තමයි කරන්නේ ක්ලාස් එක. හරි. එතකොට පෞද්ගලික YouTube channel එකෙන් තමයි ක්ලාස් එක කරන්නේ. එතකොට පුතේ මේ දැන් ඔයා දැන් මගේ channel එක එතකොට SFT ක්ලාස් එකට ඔයා දැන් ටෙක්නොලොජි කරන ළමෙක් නම් ඔයා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න එපා. ඉතින් එතකොට SFT ක්ලාස් එකට
මගේ channel එක හරහා ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට මම මේකේ dates කවද්ද කවද කවදද class එක කරන්නේ? එතකොට සතියට එක දවසක්. එක subject එකකට සතියට එක දවසක් පැය දෙකක් දෙකහමාරක් තුනක් ඒ වගේ time එකක් තමයි අපි මේ paper එකට වෙන් කරන්නේ. ඉතින් මම නම් MCQ මුලින් කතා කරනවා. ඒ වගේම රචනා ප්‍රශ්නත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම paper එකක් කරනකොට මම සාමාන්‍යයෙන් theory පැත්තත් පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ඒ නිසා මේ paper එකක් discuss කරද්දි theory කොටසුත් පොඩ්ඩක් cover වෙන විදිහට තමයි plan එක හදන්නේ. හරි? Right. හරි. එතකොට පුතේ දැන් වැඩේ වාට පැහැදිලි නේද? හරි. එතකොට එහෙනම් මේ අනිත් subjects කරන සර්ලාගේ YouTube channel ටිකේ link ටික මම මේ video එකේ description එකේ attach කරන්නම් පල්ලෙහෙන්. හරි? එතකොට ඔයාට ඒ සර්ගේ YouTube channel දැන් ඔයා හිතන්නකෝ ඔයා කරන්නේ SFT ET ජියෝග්‍රෆි කියලා හිතන්නකෝ. ඔයා කරන්නේ SFT ET සහ ජියෝග්‍රෆි කියලා හිතන්නකෝ. එතකොට පුතේ හරි. එහෙනම් ඔයාට මගේ channel එකයි ET සර්ගේ channel එකයි ජියෝග්‍රෆි සර්ගේ channel එකයි සබ් කරගත්තට පස්සේ subscribe කරගත්තට පස්සේ ඔයාට class එකට ඒ channel හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි මේ මේකේ කරන paper එක තියෙනවානේ. ඒ paper එක අපි හරියටම දින දෙකකට කලින් අපේ class එක schedule වෙන දවසට දින දෙකකට කලින් අපේ WhatsApp community එකට දානවා. එතකොට ඒ එතකොට අනිවාර්යයෙන්ම ඔයා මොකේට සම්බන්ධ වෙන්න ඕනේද? ඔයා අපේ YouTube channel වලට සම්බන්ධ වෙන්න ඕනේ අදාළ සර්ලා තුන් දෙනාගේ සහ ඔයා අනිවාර්යෙන් අපේ WhatsApp कम्यूनिटी एक संबंध में कम्यूनिटी एक पेपर एक दाने पीडीएफ एक दानवा इट पास वाड़ती है पेपर एक उत्तर लिया क्लास से सैट पे तो आप ये पेपर एक पेपर एक देंत्र पेपर एक अदाल थियरी बैकग्राउंड डिस्कस विधि लसन पेपर क्लास मे प्लान हेदे मुकद पेपर प्रश्न एमसीक्यू दहाँ एमसीक्यू दहा उत्तर की वालपाल कथाकर इतोटे एमसीक्यू एक अदाल वटा තියෙන තියරි කොටස් ටික ලස්සනට ඩිස්කස් වෙන විදිහට තමයි අපි මේ পেපර් ක්ලාස් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ටෙක්නොලොජි කරන 2023 හරි 2023 වගේම පුතේ, ඒ කියන්නේ 2023 A level කරන ළමයෙක්ට වගේම 2024 A level කරන ළමයෙක්ටත් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඈ. දෙගොල්ලන්ටම සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එහෙම wing wing වශයෙන් group හදලා නැහැ 23 අයට මේක 24 අයට මේක කියලා. අපේ තියෙන වෙනම මේ ක්ලාස් එකට අදාළව WhatsApp community පහක් තියෙනවා. මම එතකොට පුතේ මේ සර්ලාගේ YouTube channel වලට අදාළ link ටිකත් පල්ලෙහා දානවා. ඒ වගේම පුතේ මේ WhatsApp community පහ. දැන් මොකද ඔයාට paper එක ගන්න වෙන්නේ community එකෙන්. එතකොට මේ දැන් SFT paper එක අපි ඩිස්කස් කරන්න දාගෙන තියෙන ටයිම් එකට දවස් දෙකකට කලින් අපි পেපර් එක දානවා කමියුනිටි එකට. එතකොට මේ পেපර් එක ලස්සන නම් කරලා දාන්නේ পেපර් නම්බර් 1 2 3 ওই විදිහට. ඉතින් ඔයාට පුළුවන් පුතේ මේ পেපර් එකට උත්තර ලියලා ඩිස්කෂන් එකට සෙට් වෙන්න. ඩිස්කෂන් එක මේ අපි හැමෝම ලයිව් එකක් විදිහට තමයි කරන්නේ. හරි ලයිව් ක්ලාස් එකක් විදිහට කරන්නේ. දැන් පැහැදිලිද වැඩේ? හරි. එතකොට මේ එක් එක් සබ්ජෙක්ට් එකට අදාළ ඒ ගුරුවරුන්ගේ YouTube channel එකේ link එක මම පල්ලෙහා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇටච් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඒ වගේම පුතේ අර මම කිව්වේ දැන් මේ මේක අපි කමියුනිටි එකකට পেපර් එක දාන්නේ. ඒ WhatsApp කමියුනිටි වල link ටිකක් මම පල්ලෙහා දාලා තියන්නම්. ඒ කමියුනිටි පහක් තියෙනවා. ඒ කමියුනිටි පහෙන් ඔයා කැමති එකකට ඇඩ් වෙන්න. හරිද? ඒ කියන්නේ ඉඩ තියෙන එකකට ඇඩ් වෙන්න. පහටම ඇඩ් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ඇඩ් වෙන්නත් එපා. මොකද නැත්නම් ඒතර කමියුනිටි පහ ෆිල් වෙනවනේ. ඉක්මනට ඒ නිසා එකකට විතරක් ඇඩ් වෙන්න. එතකොට ඒ ප්‍රමාණවත්. හරි ඒ පහටම අපි එතකොට වෙන වෙනම ඒ අදාළ পেපර් එකට අදාළ link එක දා මේ PDF එක දානවා. දැන් මම ඔයාලට තියෙන්නේ পেපර් එකට උත්තර ලියලා හරිද ඔයා දන්න විදිහට උත්තර ලියලා ඔයා දන්නේ නැතුනට කමක් නැහැ. ඔයා 20. එතකොට 23 වුණත් 24 වුණත් ගැටලුවක් නැහැ. ඔයා දන්න විදිහට උත්තර ලියලා ඔයාට වීඩියෝ මේ අපේ class එකේ live class එකට සම්බන්ධ වෙලා ඒ අපි අද වෙලාවල් කියනවා ඒ තියෙන වෙලාවල් ටික වැඩේ කරගෙන යන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. රයිට්. හරිනේ එතකොට. එතකොට 23 ළමයටත් 24 ළමයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි සබ්ජෙක්ට් එකේ මුල ඉඳන් තමයි මේ වැඩේ කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩාක් මැද තැනකින් පටන් ගන්න සබ්ජෙක්ට් එකේ මුල ඉඳන් papers ටිකක් ලස්සනට පිළිවෙලට papers 25ක් කරගෙන යනවා. හරි. රයිට්. හරි. එතකොට පුතේ දැන් ඔයාලට පැහැදිලි ඉන්නේ වැඩේනේ. රයිට්. ඊට පස්සේ හරි ඔන්න එහෙනම් මම තමයි SFT ක්ලාස් එක කරන්නේ. එතකොට ඒක තියෙන්නේ පුතේ අපි ක්ලාස් එක ස්ටාර්ට් වෙන්නේ අප්‍රේල් මාසේ 7 වෙනිදා.
හත්වැනිදා ඒ කියන්නේ හත්වැනි සිකුරාදා තමයි පටන් ගන්නෙ රාත්‍රී 8ට තමයි ක්ලාස් එක ස්ටාර්ට් වෙන්නේ එතන ඉඳන් හැම සිකුරාදම රාත්‍රී 8ට තමයි SFT ක්ලාස් එක යන්නේ එතකොට SFT ක්ලාස් එක යන්නේ කවද්ද සිකුරාදා රාත්‍රී 8ට හරි ඒ පේපර් ක්ලාස් එක එතකොට එහෙනම් මම සිකුරාදාට දවස් දෙකකට කලින් හරි හත් දැන් හත්වැනිදානේ ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ හත්වැනිදා අප්‍රේල් මාසේ හත්වැනිදා පටන් ගන්න හත්වැනි සිකුරාදා සෝරි හත්වැනි සිකුරාදා පටන් ගන්න එතන ඉඳන් හැම එතන ඉඳන් ඉස්සරහට හැම සිකුරාදාම තමයි ක්ලාස් එක යන්නේ හරි පැහැදිලි නේද එතන ඉඳන් හැම සිකුරාදාම තමයි ක්ලාස් එක යන්නේ රයිට් එතකොට පුතේ රාත්‍රී 8 ඉඳන් ඉස්සරහට යනවා සාමාන්‍යයෙන් පැය දෙකක් දෙකමාරක් තුනක් වෙන්න පුළුවන් හරි පැහැදිලි ඉන්නේ වැඩේනේ හරි එතකොට හැම මාසෙම 7 වෙනිදා මේ හැම මාසෙම සිකුරාදා හැම මාසෙම 7 වෙනිදා ඉඳන් ඊට පස්සේ එන හැම සිකුරාදාවකම ක්ලාස් එක යනවා 8 ඉඳන් පැය දෙකක් දෙකමාරක් තුනක් වෙන්න පුළුවන් දැන් පැහැදිලි නේද හරි එතකොට පුතේ මගේ channel එකෙන් තමයි මේ SFT ක්ලාස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට ඊට අදාළ live ක්ලාස් එක යන්නේ මගේ YouTube channel එක හරහා හරි එතකොට මම පේපර් එක දානවා WhatsApp community එකට සිකුරාදාට දවස් දෙකකට කලින් එතකොට ඔයාලට ඒකට උත්තර ලියලා අපේ live class එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාට සත පහක්වත් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරි පැහැදිලි නේද රයිට් එහෙනම් ඔන්න ඔය කතා කරේ SFT class එක 2023 24 ඕන ළමයට සම්බන්ධ වෙන්න පුළුවන් ඈ රයිට් ඊට පස්සේ ඔන්න පුතේ අපේ ඊළඟට මේ ICT class එක ICT class එක අපේ කරන්නේ ලසිත සර් හරි ඔයාලා දන්නවා ඇති ලසිත සර් තමයි ICT class එක කරන්නේ සර් ඔයාලා ගොඩක් මගේ ක්ලාස් එන ළමයි නම් ගොඩක් මුණ ගැහිලා ඇති මොකද මම හැම වෙලේම කියනවා මේ සර්ගේ ක්ලාසස් ගැන මේ GIT සෙමිනාස් වාගයක් කරා ඊළඟට අපේ මේ 2022 ළමයින්ට අන්තිමට ICT සෙමිනාස් වාගයක් කරා ඉතින් ලොකු පිරිසක් සම්බන්ධ වුණා ඒවට ඇත්තටම සර් හොඳට වැඩේ කරගෙන යනවා ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙනම් ඔන්න ICT paper class එක යන්නේ පුතේ සෙනසුරාදා ඒතර මගේ ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා ICT ක්ලාස් එක යන්නේ සෙනසුරාදා. එතකොට එහෙනම් 8 වෙනිදා. 8 වෙනිදා ඉඳන් තමයි 8 වෙනිදා ඉඳන් සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8ට තමයි ලසිත සර්ගේ ICT paper class එක යන්නේ. හරිද? රයිට්. තව දෙයක් කියන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම live class එකට සම්බන්ධ වෙන්න ඕනේ. මොකද අපි recording එක දෙන්නේ නැහැ මේ free class එකක් නිසා. හරි මේ එතකොට අනිවාර්යයෙන්ම live එකට සම්බන්ධ වෙලා තමයි ඔයාට මේ වැඩ ටික කරගන්න වෙන්නේ. එතකොට එහෙනම් ලසිත සර් paper එක දායි 8 වෙනිදා දවස් දෙකකට කලින් එතකොට ඔයාට තියෙන පේපර් එකට උත්තර ලියලා live class එකට සම්බන්ධ වෙන්න සෙනසුරාදා රාත්‍රී 8ට 8 වෙනිදා අප්‍රේල් මාසේ 8 වෙනිදා හරි එතකොට එහෙනම් ICT class එක කරන්නේ අපේ ලසිත සර් හරිද රයිට් ඊළඟට අපි බලමු කවුද අපේ ET class එක කරන්නේ කියලා හරි ET class එක කරන්නේ අපේ සුසන්ත සර් කරන්නේ එතකොට සුසන්ත සර්ගේ YouTube channel එක හරහා තමයි සුසන්ත සර් අපේ ET class එක කරන්නේ එතකොට සර් class එක කරන්නේ පුතේ හැම ඉරිදාම සෑම ඉරිදාම. එතකොට BST class එකත් මේකමයි වැටෙන ඉරිදා. හරි. එතකොට මොකද ET class එක ET කරන ළමයි BST කරන්නේ නැහනේ. BST කරන ළමයි ET කරන්නේ නැහැ. හරි. එතකොට ඒ දෙක ඒ class දෙක එකට crash වෙන්න දාන්නේ. එකට clash වෙන්න ගැටලුවක් නැහනේ එතකොට. හරි. එහෙනම් මෙන්න අප්‍රේල් මාසේ 9 වෙනි ඉරිදා රාත්‍රී 8ට අපි class එක සුසන්ද සර්ගේ YouTube channel එක හරහා ඔයාලට live එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි link එක පළවෙනි දවස් දෙකේ පළවෙනි දවස් දෙවෙනි දවස් වගේ අපි link එක community එකට දානවා. එතනින් එහාට ඉතින් link එක දාන්න අවශ්‍ය නැහැ. මොකද channel එකට මේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔයාට මේ දිගටම class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සර් paper එක දායි පුතේ 9 වෙනිදා දවස් දෙකට කලින් අපේ WhatsApp community එකට. ඉතින් ඔයා තාම අපේ WhatsApp community වලට මේ class එක මේ free මේ technology කරන ළමයිට මේ හදලා තියෙන මේ free class එකේ community වලට add වෙලා නැත්නම් මේ video එකේ description එකේ මම දාලා තියෙනවා පුතේ මේ ඒ WhatsApp community වල link ටික. ඒ වගේම මේ මේ එක එක සර්ලාගේ YouTube channel ටිකත් වෙන වෙනම මම දාලා තියෙනවා. හරි එතකොට ඔයාලට මුලින්ම ඔයා කරන්න ඕනේ community එකට add වෙන්න. Community එකට add වුණාට පස්සේ එතනින් එහාට අපි papers දාන ඒවා ටික ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම අපි class එක කරද්දි class එකේ link එකක් දානවනේ අනිවාර්යෙන් community එකට. ඒතර ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. Right. එහෙනම් ඔන්න සුසන්ත සර් තමයි අපේ ET class එක කරන්නේ. හරි අපේ ET paper class එක කරන්නේ. හරි. අපි බලමු ඊළඟට කවුද අපේ BST class එක කරන්නේ කියලා. අපේ BST class එක කරන්නේ අපේ වරුණ සර්. හරි වරුණ සර් තමයි අපේ BST class එක කරන්නේ paper class එක. ඒකත් එතකොට පුතේ ET තියෙන දවසත්ම යන්නේ. ඒතර BST class එක යන්නේ එහෙනම් ඒකත් අප්‍රේල් මාස 9 වෙනි ඉරිදා ඉඳන් සෑම ඉරිදා දිනකම රාත්‍රී 8ට. හරි.
සෑම ඉරිදා දිනකම රාත්‍රී 8ට. ඒතර හැම ඉරිදාම රාත්‍රී 8ට මේ විදිහට යනවා පුතේ. එතකොට හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම live class එකට සම්බන්ධ වෙන්න ඕනේ. මොකද අපි මේකේ මේ recordings දෙන්නේ නැහැ. හරි. එතකොට live class එකට සම්බන්ධ වෙලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. හරි. එහෙනම් ඔන්න BST class එක කරන්නේ කවුද අපේ වරුණ සර්? इरीदा तमाय इतर बी एस टी क्लास के यानी तोड़े ना मागे क्लास से का एस एफ टी क्लास से को नाप हम तक करना एस एफ टी क्लास से के ना कावद सिकुरादा हरे द आई सी टी क्लास से के ना कावद सेनसुरादा इड बसे ई टी ए का ही बी एस टी ए का ही याना कावद ई टी ए का ही बी एस टी ए का ही बी एस टी क्लास से का ही याना इरीदा अरे नाम वेन द तमाय बटांगा ने नाम वेन दा हेम इरीदा मई डबसे इतनी यहाँ हेम इरीदा हाँ රාත්‍රි 8 සිට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට වරුණ සර් ඔයාට පේපර් එක දායි පුතේ 9 වෙනිදාට දවස් දෙකකට කලින් කමියුනිටි වලට පේපර් එක වැටෙයි. එතකොට පේපර් එකට උත්තර ලියලා සෙට් වෙන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ පේපර් එකට වඩා ඩිස්කෂන් එකයි වැදගත්. ඒක මම ප්‍රායෝගිකව දන්නවා. මම පේපර් ක්ලාස් එකක් කරනකොට ප්‍රශ්නයක් ගත්තාම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට ඩිස්කස් කරලා ඔයාලට තියරි ටික මතක් කරලා ඔයා දන්නේ නැති තියරි කොටස් තියෙනවා නම් ඒවා පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා ලස්සන එක්ස්ප්ලනේෂන් එකක් අපි කරනවා. ඒ වගේම තමයි වර්ණ සරුත් එහෙම කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පුළුවන් තරම් අනිවාර්යයෙන්ම ලයිව් සම්බන්ධ වෙන්න ක්ලාස් එකට ඒ තියෙන වෙලාවල් වලදී. හරි. රයිට් එහෙනම් හරිනේ. එතකොට යනවා BST ක්ලාස් එක තියන්නේ හැම ඉරිදාම රාත්‍රී 8ට. හරි. ඊළඟට අපි බලමු පුතේ ඇග්‍රි ක්ලාස් එක. एग्री क्लास से करने आपे जानित से हरे एग्री क्लास से का तीन ने बोते सेनसुरादा एक यान ने आईसीटी क्लास से का तीन दावसे माय मगर सामान्य थर्ड सब्जेक्ट का में बाकी सब्जेक्ट का ये तो वोट ओके पुते आईसीटी करना सामार लमा एग्री करना हो मने ताव सामार लमा जियोग्राफी करना है क्या विना सेन बोलो हरे इतने ये तो वोट एग्री क्लास से का पुते आपे शेड्यूल कर लती है ने एग्री क्लास से का भी शेड्यूल कर लती है ने अप्रैल मासे अट्ठावनी දාසිට සෑම සෙනසුරාදා හැම සෙනසුරාදාම රාත්‍රී 8ට. එතකොට පුතේ මෙහෙමනේ ICT එකත් එක්ක එකට තමයි මේ ක්ලාස් එක යන්න අපි දාලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයාට එහෙනම් සිකුරාදා මගේ ක්ලාස් එක තියෙනවා. සෙනසුරාදා ICT කරන අය ICT ක්ලාස් එකට එනවා. ඇග්‍රි කරන අය ඇග්‍රි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඊළාට ඉරිදා BST කරන අය වර්ණ සර්ගේ ක්ලාස් එකට යනවා. හරිද? ET කරන අය සුසන්ත සර්ගේ ක්ලාස් එකට යනවා. පැහැදිලිනේ වැඩේනේ. හරි. ඉතින් ඔන්න ඔහොමයි पेपर क्लास से के वैडे प्लान कर लेती है। तो उड़ा है ना एग्री क्लास से का कराने जानित सर या हम सेनसुरादम क्लास से का रात्रि आटे इंदंग इस तरह टकर गए ना हम तो उड़ा अनिवार्य में तो उड़ा पेपर के या आटे इंदर दवास देखा कट कालिंग पालवीनी पेपर का आटे इंदर दवास देखा कट कालिंग आरे अपे व्हाट्सएप कम्युनिटी वाले दाई ये दम्मा हम बुते होया करांडोने पेपर के उत्तर लिए ला क्लास से कर सेट पे इंद क्लास से कर टाइम में कर हर इतिंग वाके साधा पहाक कट गाने द मेहमाई वो गुड़ा क्लामाई पुते दम फ्री क्लास से का करना को हमें याला वाटीना का वक्त नहीं හරි අතරම මේ ක්ලාස් එකට ඔයා සම්බන්ධ වෙලා බලන්න ඔයා සමහරවිට යන ක්ලාස් එකටත් වඩා ඔයාට පට්ට වැඩක් මේකෙදි කරගන්න පුළුවන් වෙයි සමහර දැන් මගේ පය දෙක වෙන්න පුළුවන් දෙකහමාර තුන තුනහමාර සමහරවිට හතරක් වෙන්නත් පුළුවන් හරි එන රෑ 12 වෙනකන් යන්නත් පුළුවන් අඩට පටන් අරන් ඒක කියන්න බෑ මම පේපර් එක සම්පූර්ණයෙන් තියරි කතා කරලා ඒ කොටසට අදාළ ඒ ඔක්කොම ඩිස්කස් කරලා ඉතින් ඒ ඔක්කොම ඉවර වෙනකොට සමහරවිට රෑ වෙන්න පුළුවන් ඉතින් ඒක මම කිව්වේ දල වශයෙන් අපි මේ ප්ලෑන් එක හැදුවේ පැය දෙකක් දෙකම ආරක් වගේ කියලා. නමුත් ඊට වඩා ලොකු කාලයක් මේ වැඩේ කරෙන්න පුළුවන්. ඉතින් ෆ්‍රී ක්ලාස් එකක් වුණාම මේකේ වටිනාකම නැති වෙයි ගොඩක් ළමයින්ට. මොකද ෆ්‍රී ඉනේ කරන්නේ. එහෙම. ඒනට එහෙම කරගන්න එපා. මේක මාර වටින ක්ලාස් එකක්. මේ අපි හැමෝම මේ සර්ල් අපි ඩිස්කස් කරලා මේ වැඩේ කරන්නේ. අපි එකට තමයි ක්ලාසස් කරන්නේ ඔන්ලයින් ක්ලාසස්. ඉතින් එතකොට අපි පුතේ මේක කරද්දි මේ අපි ඔයාලට මේකෙන් ඇත්තම වැඩක් ගන්න පුළුවන් විදිය දෙයක් තමයි අපි කරන්නේ. අපේ ක්ලාසස් වල ළමයි ඉන්නවා. අපිට මේ එහෙම මේ ඉෂුව එකක් නෙමෙයි මෙතන. හරිද? අපේ ක්ලාස් එකේ ඉන්න ළමයින්ටත් අනිවාර්යෙන් ඒගොල්ලොත් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. හරි. මොකද එයාලටත් අපි මේ මේකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියනවා. මොකද හේතුව මේක අපි මාර ඉම්පෝර්ටන්ට් වැඩක් කරන්නේ. මාර වටිනා සමහරවිට කාලීනව ගැළපෙන ප්‍රශ්න හදලා ඒවා ඒ කියන්නේ ඒ කාලීනව ගැළපෙන දේවල් එක්ක සම්බන්ධ කරලා හරි එහෙම ඩිස්කස් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒතර මාර වටිනා पेपर क्लास फ्री क्लास वटिनाकम नति करगा हुंदर मतक तीयागण लाइव संबंध रिकॉर्डिंग दिने आई दिनेमाय कोहमत हेमाय दिनेमे हरि एनीसा अनिवार्य लाइव क्लास वटिनाकम नति करगा फ्री क्लास अनिवार्य टाइम मेकट संबंध वेला क्लास वेरटिक करगने हरि राइट इतोटे एग्री क्लास जानी मेन टाइम मेक तीयन मेन दवस तीयन इतोटेना सिकुरादर मम क्लास
SFT ग्लास එක agree එකයි ICT එකයි සෙනසුරු ආද යනවා ET එකයි BST එකයි කවද්ද ඉරිද යනවා හරි අවසාන වශයෙන් geography ग्लास එක හරි සම්පත් අල්දෙනිය සර් කරන්නේ geography ग्लास එක එතකොට දැන් ඔය ET කරන ළමයි BST කරන ළමයි මට හම්බෙලා තියෙනවා තුන්වෙනි සබ්ජෙක්ට් එකට ICT ත් නැතුව agree ත් නැතුව geo කරන කට්ටිය හරි ඉතින් එතකොට ජියෝග්‍රැෆි ක්ලාස් එකට අපි වෙනම දවසක් දැම්ම මට එක ICT ඇග්‍රි දවසේම දාන්න තිබ්බා නමුත් ලසිත සර් මට කිව්වා මේ ඔය මේ ICT ක්ලාස් එකට එනවනේ මේ මේ ආර්ට් කරන ළමයි ඒකට ආර්ට් කරන ළමයි ජියෝග්‍රැෆිත් කරලා ICT ත් කරනවා කිව්වා ඒ නිසා ඒ දවසට එන්න නැති වෙන්න දාගන්න කිව්වා එතකොට එහෙනම් අපි ඊට පස්සේ සම්පත් සර් එක කතා කරලා එයාට පොඩ්ඩක් කොහොමද ෆ්‍රී වෙලාවල් තියෙන්නේ කියලා බලලා ඉතින් ඔන්න අපි ජියෝග්‍රැෆි ක්ලාස් එක දැම්ම පුතේ හැම බදාදා දිනකම රාත්‍රී 8ට 11 වෙනිදා තමයි ක්ලාස් එක ස්ටාර්ට් වෙන්නේ. දැන් පැහැදිලි නේද වැඩේ? 11 වෙනිදා ක්ලාස් එක ස්ටාර්ට් වෙන්නේ ජියෝග්‍රැෆි. ඒතකොට සම්පත් සර් තමයි ක්ලාස් එක කරන්නේ. ඉතින් දැන් මම හිතනවා ඔයාට සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ නැති කවුද සර්ලා? කවුද මොන ටයිම් වලට යන්නේ? ඔයා මුලින්ම දැන් කරන්න ඕන ඔයා පොඩි කොල කෑල්ලක් ගන්න. ඔයා පොඩි කොල කෑල්ලක් අරගෙන පුතේ ටයිම් ටේබල් ටික පොඩ්ඩක් ලියා ඔයාගේ සබ්ජෙක්ට් තුන ලියා ගත්තාම ඇතිනේ සබ්ජෙක්ට් 6 මොන් නැහනේ ඔයා කරන සබ්ජෙක්ට් තුනට අදාළ ඔයා කරන සබ්ජෙක්ට් තුනට අදාළ ටයිම් ටික පොඩ්ඩක් ලියා ගන්න ඉතින් අනික ටෙක්නොලොජි කරනවා නම් අනිවාර්යෙන් ඉතින් SFT කරනවානේ ඉතින් ඒතොර SFT ටයිම් මේ ටයිම් එක අනිවාර්යෙන් ලියා ගන්න හරි ඊට පස්සේ අනිත් ICT කරනවා නම් ICT ටයිම් එක ලියා ගන්න එහෙම නැති කට්ටිය මේ වෙලාවටම තමයි ඇග්‍රි ක්ලාස් එක යන්නේ එතකොට ඒ යන්නේ ICT ක්ලාස් එක යන්නේ ලසිත සර්ගේ channel එක හරහා ඇග්‍රි ක්ලාස් එක යන්නේ අපේ ජනිත් සර්ගේ channel එක හරහා හරි පැහැදිලිනේ එතකොට ET ක්ලාස් එක යන්නේ මෙන්න මේ වෙලාවට ඉරිදා හරි එතකොට ඒක ලියා ගන්න ET කරන ළමයි ඒකම parallel ව යනවා කාගේද BST ක්ලාස් එක ඒ වරුණ සර්ගේ ක්ලාස් එක. එතකොට වරුණ සර්ගේ ක්ලාස් එක කියන්නේ වරුණ සර්ගේ channel එකෙන් අපේ සුසන්ත සර්ගේ ක්ලාස් එක කියන්නේ සුසන්ත සර්ගේ channel එකෙන්. හරි පැහැදිලිනේ right එතකොට එහෙනම් ඔන්න ආපහු කිව්වොත් සිකුරාද මගේ ක්ලාස් එකකින් තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න 7 වෙනිදා. හරි එතනින් තමයි පටන් ගන්න. හරි. ඊළඟට 8 වෙනිදා කවුද? 8 වෙනිදා එනවා ලසිත සර්ගේ ක්ලාස් එක. සහ ඇග්‍රි ක්ලාස් එක. ඊළඟට පුතේ 9 වෙනිදා හරිද? ET එකයි BST එකයි යනවා. හරිද? ඊළඟට අපි බදාදා 11 වෙනිදා අපේ ජියෝග්‍රැෆි සම්පත් අල්දෙනිය සර්ගේ ජියෝග්‍රැෆි ක්ලාස් එක යනවා 9 වෙනිදා. හරි. ඉතින් ඔන්න මං හිතනවා හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා වැඩේ. හරි. එතකොට එහෙනම් ඔයාට මේකට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි ආපහු මතක් කරනවා මේක ෆ්‍රී ක්ලාස් එකක් කියලා වටිනාකමක් නොදී ඉන්න එපා. මේක පට්ට වටින ක්ලාස් එකක්. මගේ රිවිෂන් බැච් වල ඉන්න ළමයින්ටත් මම මේ ක්ලාස් එකට එන්න කියනවා. මොකද එයාලා ඒගොල්ලන්ටවත් කරපු නැති පේපර්ස් ටිකක් මම මේකේ කරන්නේ. හරි. ඉතින් මගේ රිවිෂන් එකේ ඉන්න දැන් අපි රිවිෂන් බැච් 1 එක යනවා. ඊළඟට දැන් බැච් 2 එක අලුතෙන් පටන් ගන්නවා තව දවස් කිහිපයකින්. ඉතින් ඒකේ ඉන්න ළමයි බැච් 1 එකේ ඉන්න ළමයි 2024 තියරි ක්ලාස් එකේ ඉන්න ළමයි ඒ හැමෝටම මම මේකට එන්න කියලා තමයි කරන්නේ ක්ලාස් එක. හරි. හේතුව මම මේක ෆ්‍රී ක්ලාස් එකක් විදියට කරාට මේක මාර ඉම්පෝටන්ට්. මේකෙ මම පට්ට දේවල් ටිකක් කියලා දෙනවා. පට්ට අලුත් ගණන් ටිකක් හදනවා. හරි. මම විතරක් නෙමෙයි අපේ අනිත් සර්ලා. හරි. අනිත් සර්ලාත් ඒ වගේම දැන් මේක ෆ්‍රී වුණාට මේක මාර වැදගත් වෙයි. කියන්නේ පිළිවෙලකට කරනවා. පළවෙනි දේ කියන්නේ බෑ. ෆ්‍රී කරනවා කියලා එහෙම් මෙහෙම් කෑලි කරන්නේ නැහැ. මේක පිළිවෙලකට කරන්න ඔයාගේ සිලබස් එකේ පාඩම් ටිකට ගැළපෙන පිළිවෙලකට අපි හදාගත්තු පිළිවෙලකට තමයි මේක කරන්නේ. හරි. එහෙම් මෙහෙම් කොහෙන්වත් කරන්නේ නැහැ. ඔයාට අනිවාර්යෙන් දවස් දෙකකට කලින් පේපර් එක දීලා ඔයාට ඒකට උත්තර ලියලා ක්ලාස් එකට රෙඩි වෙන්න පුළුවන්. එතකොට මම ලසිත සර් ඊළඟට සුසන්ත සර් හරි ඊළඟට වරුණ සර් ජනිත් සර් හරි ඊළඟට සම්පත් සර් මේ අපි හැමෝම මේක පිළිවෙලකට වැඩක් කරලා දෙන්න හදන්නේ ඔයාට ෆ්‍රී වුණාට පිළිවෙලකට දැන් ඔය හැමතැනම ෆ්‍රී ක්ලාසස් ඇති පුකුරු පිටින් ඇති හැබැයි පිළිවෙලකට වැඩක් කරන තැන් ගොඩක් අඩු වෙයි හරි පිළිවෙලකට ඒතොර මේකේ අපි මේ හැම සර්ලත් එක්ක කතා කරා අපි ප්ලෑන් කරපු දේ පේපර් 25ක් ඒ කියන්නේ අපි මාස 6ක් මේ වැඩේ කරයි මට කියන්න බෑ අවුරුදු ගණන් කරනවා මුළු සිලබස් එකම ඉවර කරලා බොරු කියන්න බෑනේ පොතේ බොරු කියන්නේ නැහැ හරි මුළු සිලබස් එකම ඉවර කරලා දෙනවා මේක අවුරුදු දෙකක් කරනවා ෆ්‍රී ඒ වගේ බොරු බයිලා කියන්නේ නැහැ මේක අපි පේපර්ස් 25ක් විතර කරනවා හැම සර් කෙනෙක්ම ආවම පේපර්ස් 25ක් වෙන්න මාස 6ක් විතර අද ඉඳන් මේ ක්ලාස් එක මෙහෙම ඉස්සරහට යනවා හරිද එතකොට පැය සාමාන්‍යයෙන් අපි දෙකම ආරේව ගත්තොත් හැම මාසෙම එක සබ්ජෙක්ට් එකකට පැය දෙකම ආරේ හතරක් කෙරෙනවා හරිද දවස් හතරක් නේ එතකොට ඔයාගෙන් සත පහක්වත් ගන්නෙ නැහැ. හරිද? රයිට්. එතකොට එහෙනම් අපි අපේ පෞද්ගලික YouTube channel එකෙන් තමයි ක්ලාස් එක කරන්නේ.
හරි අපේ පෞද්ගලික YouTube channel එකෙන් class එක කරන්නේ එතකොට මේ YouTube channel ටික පල්ලෙහා link ටික දාලා තියෙනවා දැන් මගේ එක දාන්න ඕනේ නැහැ මගේ එකට තාම subscribe කරපු නැති කට්ටිය දැන් ඔතනින් subscribe කරන්ඩ මොකද මගේ class එක කරන්නේ මගේ channel එකෙන් හරිද අනිත් sir ලගේ ICT sir ගේ channel එකේ link එක ET sir ගේ BST sir ගේ ජනිත් sir ගේ agri කරන ඊළඟට අපේ geo class එක කරන සම්පත් sir ගේ ඒගොල්ලන්ගේ link ටික මම පල්ලෙහා දාන්නම් එතකොට ඔයාගේ subject තුනට අදාළ channel එක sub කරගන්න හරි ඊට පස්සේ WhatsApp community ටිකේ link ටික පල්ලෙහා දාන්නම් එකකින් එකකට add වෙන්න පහටම add වෙන්න එපා එකකට add වුණාම ඇති හරිද ඒකෙන් එක community එකකට add වෙන්න එතකොට පුතේ මේ සර්ලා පස් මේ මේ සර්ලා 6 දෙනාම මේ group මේ community ඔක්කොගෙම ඉන්නවා ඒ නිසා අවුලන්න එකකට add වුණාම ඇති මොකද අපි community පහටම link එක දානවා community පහටම PDF එක දානකොට දානවා පැහැදිලි ඉන්නේ වැඩේ නේද හරිනේ රයිට් එහෙනම් ඔන්න ඔයාලට මම හිතනවා සම්පූර්ණයෙන් වැඩේ පැහැදිලි වෙන්න ඇති කියලා එහෙනම් වීඩියෝ එකේ description එක බලන්න අනිවාර්යෙන් සර් ලගේ channel ටික මම වෙනම දාලා තියෙනවා ඊළඟට WhatsApp community එකට අනිවාර්යෙන් add වෙන්න මොකද paper එක දාන්නේ ඒකට මේ හැම සර් කෙනෙක්ම papers දාන්නේ community එකට හරි paper එක කරලා එහෙනම් live class එකට සම්බන්ධ වෙන්න හරි එහෙනම් වැඩි කතා කරන්නේ මම හිතනවා හොඳටම explain වෙන්න ඇති කියලා රයිට් එහෙනම් අපි පළවෙනි දවසේ මමයි class එක කරන්නේ 7 වෙනිදාට රාත්‍රී 8ට set වෙමු